Upeti menga pe muni bosat vaisaye pure kujaye dine ngedine peve sumaha baburan delgene pevaye sondine sondine nge piye raje teverak muni pahamula nama detene siras mudune nalele tibune dosa durveyi e anu hasine. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ සෙන්කඩකල පුරවරේ කොස්කොටේ ගම්මානයේ පදිංචි අති විශිෂ්ට බලගත විදිහට නියචකල වශීගුරුකම් කරන ගුරුනාන්ස් කෙනෙක් හමුවන්න. මෙතුමා නමින් හඳුන්වුවොත් රූපසිංහ ගුරුනාන්ස් නමින් හැඳින්වේ. ඉතින් අපි මෙතුම එක කතා කරලා බලමු මෙතුමා මේ වශීගුරුකම් කරන්නේ කොහොමද ඒ දේවල් ගැන. ආයුබෝවන් ගුරුනාන්ස්. ආයුබෝවන්. ගුරුනාන්ස් මම මුලින්ම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් යොමු කරන්නම්. ඔබතුමා මෙම ශ්‍රේෂ්ඨයට පිවිසිලා කොපමණ කාලයක් විතර වෙනවද? දැනට අවුරුදු 35ක් වගේ වෙනවා. එතකොට ගුරුනාන්ස ඔබතුමා මෙම වැඩ කටයුතු කරන්න පිවිසුනේ කොහොමද? පරම්පරාවෙන් ආදියක්ද නැතිනම් පොතපතින් ඉගෙනගෙන ඔබතුමා මේ කරගෙන යන්නේ? මේ ශාස්ත්‍රයේ පරම්පරාවෙන්ම එන එකක්. ඒ වගේම පොතපතිනුත් ඉගෙනගෙන පරම්පරාවෙන් ආපු ශාස්ත්‍රෙත් එකට කරගෙන තමයි මේ ශාස්ත්‍රය කරන්නේ. එතකොට ගුරුනාන්ස දැන් ඔබතුමාගෙන් ජනතාවට ඉටු වන සේවාවන් ගැන කිව්වොත් කොහොමද? ඔව් සේවාවල් වෙනවා. වසී බන්ධන කරනවා. එතකොට රාජවසී බන්ධන, නිවාස ආරක්ෂාවල්, වෙළඳසැල් ආරක්ෂාවල්, අභිසමියන් අතර රණ්ඩු සරුවල් වෙන ඒවා සමිතියකටපත් කරලා දෙනවා. ඒ වගේ වැඩ කටයුතු කරගෙන යනවා. ගුරුනාන්ස එතකොට ඔබතුමාට වශීගුරුකමක් කරලා දෙන්න මොනවද අවශ්‍ය වන්නේ? අවශ්‍ය වන්නේ දෙන්නගේ නම් දෙක, උපන් දින දෙක, දෙන්නගේ ලග්න දෙක අවශ්‍ය වෙනවා. එතකොට ගුරුනාන්ස දැන් ඔබතුමාට වශීගුරුකමක් කරලා දෙන්න කොපමණ කාලයක් විතර වැය වෙනවද? දින 3ක් පමණ යනවා මේකට. හරි ගුරුනාන්ස. ගුරුනාන්ස එතකොට දැන් ඔබතුමාට වශීගුරුකම් කරන්න, ඒ කියන්නේ ওই ගුරුකම් කරන්න ඔබතුමාටම කියලා ආවේනික මොනවා හරි දෙයක් තියෙනවද? ආවේනික දෙයක් තියෙනවා. මේක පරම්පරාවෙන් ආපු රහසිගත දෙයක් තියෙනවා මෙතන. ඒවා අරන් තමයි මේ බන්ධන කරන්නේ අපි. එතකොට ගුරුනාන්ස දැන් මෙතන මේ තියෙනවා සීනි තියෙනවා බුලත් කොලයක් තියෙනවා. ඒවා ගැන කිව්වොත් මොනවද? මේවා වසී කර්මවලට ගන්න ඒවා. මේ ඔක්කොම තියෙන්නේ. මේ බුලත්, මේ තෙල්, මේ සීනි මේවා ගන්න වසී වැඩ කටයුතු වලට. මේ මැණික් ගල් තියෙන ඒවා ගන්න ආරක්ෂා වැඩ කටයුතු වලට. ගුරුනාන්ස දැන් මේ සීනි බුලත් කොළ වලින් ඒ කියන්නේ වෙන්වෙන් වශයෙන් තියෙනවද මන්තර කියලා කරන්න? ඔව් මයි පුතේ වෙන්වෙන් වශයෙන් තියෙනවා. මේ සීනි වලට වෙනම තියෙනවා මන්තර. මේවා හරියට ජීවන් කරලා ප්‍රාණ පලිප්පු කරලා මේක හදන්න ඕනි. ජීවන් කරලා හදන්න ඕනි. මේ බුලත් කොළේටත් වෙනමම මන්තරයක් තියෙනවා. මේක මතුරලා යම් කිසි කෙනෙකුට දුන්නා නම් අපි කාන්තාවකට කියලා හිතමු. කාන්තාවකට මේක මේ අපි දෙනවා නම් මේ පුරුෂයා මේක කටේ තියාගෙන හපාගෙන යන්න ඕනේ. ඒ කාන්තාව ඉදිරියට යන්න ඕනේ. එතකොට ඒ කාන්තාව තමුන්ට මේ මෙල්ල වෙනවා, අවනත වෙනවා. එතකොට ගුරුනාස මේ තෙල් වලින් තෙල් ටිකත් ඒ වගේම තමයි. මේක රාජවසී තෙලක් මේක. මේ තෙල් ටික තිලකයක් තියාගෙන ගියාම තමුන්ට ආකර්ෂණය වෙනවා. ඕනිම කෙනෙක් තමුන්ට ආකර්ෂණය වෙනවා. තමුන්ගේ හිත යම් කිසි කෙනෙක්ගේ හිත තමුන්ගේ පැත්තට යොමු වෙනවා. මේක ගොඩාක් භාවිතා කරන්නේ ස්ත්‍රී පුරුෂ වසී බන්ධන වලට. එතකොට ගුරුනාස් දැන් මේ දේවල් ජීවන් කරන්න මන්ත්‍ර තියෙනවා කියලා නේද? ඒ මන්ත්‍රයක් අපිට කියලා පෙන්වන්න පුළුවන්ද කොහොමද? ඔව් කියලා පෙන්වන්න පුළුවන්. පොඩි කොටසක් කියලා පෙන්වන්නම්. මේක සම්පූර්ණ කියන්න බෑ. මොකද මේක තවත් අයට යනවා ඊට පස්සේ. ඒ නිසා කොටසක් මේක කියලා පෙන්වන්න. ඕං අචිත්‍ර කාලේ පචිත්‍ර කාලේ භූමිය අඩානේ තෝඩානේ ශ්‍රී බල කදිර බල කන්ද බල කන්දක් සාමි බල මොහු බලා මොහුගේ මූණ බලා නැමි නැමි වර වර ගේස්වා. එතකොට ගුරුනාස් දැන් ඔබතුමාගෙන් විදේශගත කෙනෙක් වැඩක් කරගන්නව නම් කොහොමද කරගන්නේ? ඒ කටයුතු කරන්නේ මේ විදිහටම නංගම් දෙක අරන් ඒ අයගේ නංගම් වලට ඒ වසී බන්ධනේ කරනවා. දේවාලයෙන් තමයි මේ වැඩ කටයුතු ගොඩක් කරන්නේ. එතකොට ගුරුනාස් දැන් ලංකාවේ කෙනෙක්ට වැඩක් කරගන්න දින 3ක් 7ක් යනවා කියලා. පිටරට ඉන්න කෙනෙක්ට කොහොමද ඒ? දින 7ක් වමනේ වැය වෙනවා මේක. එතකොට ගුරුනාස් දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා මෙම තෙල් වලින් තෙලකයක් තියන් ගියාම අපිට ආකර්ෂණය වෙනවා කියලා ඒ කෙනාව. එතකොට ගුරුනාස් දැන් ඕනම කෙනෙක් එහෙම ආකර්ෂණය වෙනවද? ඕනිම කෙනෙක් කියන්නේ පුතේ තමුන්ගේ හිත ගිය තැනත් ඊගේ නමට මේ
තෙල් ටික ජීවම් කරන්න ඕන. එතකොට ඒ තැනත්තිය මුණ ගැහෙන්න යනවා නම් යම්කිසි පුරුෂයෙක් ඒ පුරුෂයාට ආකර්ෂණය ලැබෙනවා කාන්තාවල. එහෙම නැතිනම් රාජවසීයකට නම් රාජවසීයට මන්ත්‍ර තියෙනවා වෙනම. ඒ මන්ත්‍ර වලින් තමයි මේක ජීවම් කරන්නේ. එතකොට ඕනිම කෙනෙක් තමුන්ට ආකර්ෂණය වෙනවා. ඕනිම හතුරෙක් වුණත් තමුන්ට මෙල්ල වෙනවා. එහෙමනම් ගුරුනාංශ අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්නම් දැන් කෙනෙක් ඔබතුමාව හමුවන්න එනවා නම් මෙමෙ ස්ථානෙට පැමිණලා හමුවන්න පුළුවන්. එතකොට ගුරුනාංශ දැන් ඔබතුමාව කෙනෙක් සම්බන්ධ කරගන්නව නම් කොහොමද? ඔබතුමාගේ දුරකථන අංකය දැන් සදාහන් කරනවද? දුරකථන අංකය එහෙම ඉතින් එක එක්කෙනාට දෙන්නෙත් නෑ. ඔය ළමයාට කැමති නම් ඉතින් ඒ අංකේ දාන්නත් පුළුවන්. එහෙමනම් ගුරුනාංශ ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරලා මේ පමණ වෙලාවක් ඔබතුමා අපිත් එක්ක කතා බහට එක් වුණාට බොහොමත්ම ස්තුතියි. නැවතත් දවසක අපි හමු වෙමු. ඔය ළමයාටත් තෙරුවන් සරණයි.